තවමත් අපි 2022 අප්‍රේල් 12න් පස්සේ විදේශ ණය ගෙවීම පැහැර හැරියා බහුපාර්ශවීය ණය හැර අනික් ඒවා ඒ පිළිබඳව අපිට එකඟතාවයක් මේ වෙනතෙක් ඇති කරගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් මේ එකඟතාවය අඩුම ගානේ අපි කලින් ප්‍රකාශ කළා ජූනි මාසයට පෙර ජනාධිපතිතුමා ඇති කරගත යුතුයි ඔය මහමැතිවරණ පැවැත්වීම් ආදී වශයෙන් අලුත් ණය පත්‍ර ගේන්නේ නැතුව ජූනි මාසයට පෙර මේ විදේශ ණය හිමියොත් එක්ක එකඟතාවය ඇති කරගත යුතුයි කියන කාරණේ. ඒතර මොකද්ද මේකෙන් වෙන දේ? දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම අපට ඔවුන්ගේ ඊළඟ වාරිකය ලබා දීම සඳහා වෙච්ච යෝජනාවක් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවට එහෙම නැත්නම් බෝඩ් එකට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒ සඳහා බලගතු කොන්දේසියක් වෙන්නේ තවත් අමතර කරුණු ගණනාවක් එක්ක මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර කිරීමේ ප්‍රගතිය. මොකද අපි දේශීය ණය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රතිව්‍යුහගත කරා. ඒකත් සෑහෙන කාලයක් පමා වෙලා කළේ. ඒ නිසා අපට දරුණු ප්‍රතිපාක වලට මුහුණ දෙන්න වුණා. පොලී අනුපාතය ඉහළ ගිහිල්ලා ආණ්ඩුවේ ආදායමට තව අතිරේක වශයෙන් ට්‍රිලියනයක් විතර එකතු වෙලා අපිට ප්‍රශ්න ඇති වුණා. දැන් මේකත් අපි පමා කරන්න කරන්න අපිට ප්‍රශ්න මතුවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පළවෙනි එක මේ IMF වාරිකයට මේක සම්බන්ධයි. ඒ වගේම මේ IMF වාරිකයත් එක්ක ගැට ගැහිලා තියෙනවා අපි දැනට ණය ගෙවෙමින් ඉන්න බහුපාර්ශවීය ආයතන. ඒ කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම ආසියානු රටවල පහසුකම් බැංකුව වැනි ඒවා. ඒතොර ඒ අය අයවැය පරතරයේ පියවීම සඳහා අපට ලබා දෙන සහන, සංවර්ධන සහන නෙවෙයි, අයවැය පරතරයේ පියවීම සඳහා එහෙම නැත්නම් අපි කියන බජට් සපෝට් එකට දෙන ධනය. ඒ ධනයට මේක බලපානවා. විශේෂයෙන්ම අස්වැසුම වැඩපිළිවෙල, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධයෙන් වෙලා තියෙන කාරණා, මේ වගේ සංවර්ධනමය නොවන අයවැය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් දෙන සහයෝගයන් ලොකුවට මේකත් එක්ක බලපානවා. ඉතින් ඒ අනුව මේක අපි කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපට මේ වසරේ ලැබෙන්න තියෙන ඩොලර් මිලියන 800ක පමණ විදේශ ධනය අහිමි වෙන්න නියමිතයි පළවෙනි වතාවේදී. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ